ආයුබෝවන්. මිනිස්සු තමන්ගේ ජීවිතය හැම අතින්ම තෘප්තිමත් මට්ටමකට ගෙනෙන්නට නොගන්නා උත්සාහයක් නැති තරම්. විශේෂයෙන්ම ලිංගික ජීවිතය ගැන මිනිසාගේ ලිංගික ක්‍රියාකාරකම් සහ නිර්මාංශ ආහාර පුරුද්ද අතර සම්බන්ධයක් තියෙනවා කියලා විද්‍යාඥයෝ පිරිසක් පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඔවුන් කියන විදිහට වඩාත් හොඳ ලිංගික ජීවිතයක් තියෙන්නේ නිර්මාංශ ආහාර පුරුද්දට හුරුුණු අයටයි. ඒ වගේම පුරුෂ ප්‍රජනන පද්ධතිය ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ මෙන්න මෙහෙමයි. පුරුෂයෙකු වැඩිවියට පත්වීමත් සමග ශුක්‍රාණු ජනනය ආරම්භ වෙනවා. ශුක්‍රදර කියන නාලිකා තුල තිබෙන මාතෘ සෛල තමයි මේ ශුක්‍රාණු බවට පත්වෙන්නේ. ශුක්‍රාණු පරිණත වෙන විට ඒවා ශුක්‍රදර නාලිකාවලට තල්ලු වීමට ලක් වෙනවා. ඒ තල්ලු වෙන ශුක්‍රාණු වෘෂණ කෝෂවල තිබෙන අපිවිෂය කියන එකේ තාවකාලිකව තැන්පත් වීමට ලක් වෙනවා. සංසර්ගයේ යෙදෙන විට ඒ වෘෂණ කෝෂ තුල තැන්පත් වූ ශුක්‍රාණු මුත්‍රා මාර්ගයේ මගින් එළියට තල්ලු වීමට ලක් වෙනවා. සාමාන්‍යයෙන් එක් එක් මීටර එකක් පමණ ශාවක ශුක්‍රාණු මිලියන ගණනක් තියෙනවා. ශුක්‍රාණු ගැන කිව්වොත් මේ ශුක්‍රාණු උෂ්ණත්වයට ඉතාමත් සංවේදීතාවයක් දක්වනවා. නිරෝගී ශුක්‍රාණුවක් බිහිවෙන්න නම් ශරීර උෂ්ණත්වයට වඩා වෘෂණ කෝෂවල උෂ්ණත්වය අඩුවීමට ලක් වෙන්න ඕනේ. අන්න එකයි උෂණ කෝෂය ශරීරයේ පිටතින් සම්මල්ලක් වගේ පිහිටා තියෙන්නේ. ශාකමය ද්‍රව්‍ය වැඩිපුර ආහාරයට ගත් විට එයින් ශරීරයේ හෝමෝනවලට බලපෑමක් ඇතිවෙනා වගේම ලිංගික ක්‍රියාකාරකම් සඳහා හේතුවන හෝමෝන මට්ටම ඉහළ නැංවීමක් සිදුවෙනවා. මෙසේ ඉහළ යන්නේ ෆයිපෝඩිජන් කියලා හෝමෝන වර්ගයක්. මේ හෝමෝන ප්‍රමාණය ඉහළ මට්ටමකට මිනිසා හැරුණාම වානරයන්ගේ ප්‍රතිලා තිබුණා. උදාහරණයක් විදිහට ගත්තොත් මාස 11ක් තිස්සේ උගණ්ඩාවේ රතු වානරයන්ගේ ආහාර චර්යාව සොයා කිබාලේ කියන ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි විද්‍යාඥයන් පිරිසක්. ඒ වානරයන් තම සහකාරිය සමග සංසර්ගයේ එදෙන හැටි සහ වාර ගණන වැනි තත්ත්වයන් පිළිබඳව දත්තයන් ලබා ගන්නට ඔවුන්ට පුළුවන් වුණා. විද්‍යාඥයන් පැවසුවේ ඔවුන් සාමාන්‍ය මිනිසෙකුට වඩා වැඩි වාර ගණනක් සංසර්ගයේ එදෙනවා කියලා. ඔවුන්ට එම ශක්තිය ලැබිලා තියෙන්නේ ඇත්තම ශාකසාර ආහාර වලින්. මිනිස් ශරීරය තුළ හෝමෝන මට්ටම සහ මිනිසාගේ සමාජ චර්යාව වෙනස් කිරීමෙන් මිනිසාගේ ප්‍රජනන කටයුතු වගේම සෞඛ්‍ය තත්ත්වයක් වෙනස් කරන්නත් පුළුවන් වෙනවා. මේ ක්‍රියාවට ශාක වර්ග ලොකු උදව්වක් වෙනවා. මේ ගැන පරීක්ෂණ පවත්වපු වෛද්‍යවරුන් කියා සිටින්නේ මාංශ වර්ග බොහෝ ආහාරයට ගන්නා පුද්ගලයන් සංසර්ගයේදී තෘප්තිමත් මට්ටමකට නොපැමිණීම හේතුවෙන් සතුරුදායකකමක් දක්නට නොලැබෙනවා කියලා. ඒ කියන්නේ කරන්නම් වාලේ කරනවා වගේ වැඩක්. එහෙත් ශාකසාර වර්ග බොහෝ ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ පුරුෂ ශක්තිය වැඩි වෙනවා විතරක් නෙමෙයි ආදරණීය සම්බන්ධතා, ලිංගික ජීවිතය වගේම සෞඛ්‍ය තත්ත්වයත් තෘප්තිමත් මට්ටමකට පවතිනවා. අන්න එතන ඇත්තේ සතුට කියලයි අපි කියන්නේ. මේ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥවරුන් පවා මේ පිළිබඳව හෙළිදරව් කර තිබෙනවා. ඉතින් මේ වීඩියෝ තුලින් අද ඔබට ගෙනෙන්නේ ඔබ මූණපාන ගැටලුවකට විසඳුමක් අරගෙනයි. ඔබ ඔබේ සහකාරියට හොඳ සහකරුවෙක් වෙන්න පුළුවන්. ඒත් නිදි යහනේදී හොඳ සහකරුවෙක් යන්න කල්පනා කර බලන්න. ඔබට එතනදීත් වීරයෙක් වෙන්න පුළුවන් අද සිට හෝ මේ ආහාර ලබා ගන්න උත්සාහ කරනවන. අන්න එහෙමනම් අපි බලමු මේ ආහාර වර්ග මොනවද කියලා. රැඳෙන්න අද දවස YouTube නාලිකාවත් සමගින්. අංක 1 අලිගැට පේර. අලිගැට පේර කියන්නේ ඉතාමත් ගුණ පළතුරක් වෙනවා. මේ ඉතා ලේසියෙන් අපේ රටේ පසෙයි සාදා ගන්න පුළුවන් පළතුරක් වන අතර එහි එක වාරයකට පමණක් ගෙඩි සෑදෙනවා. මෙහි තිබෙන ගුණයන් හා පෝෂ්‍ය පදාර්ථයන් ගැන වර්ණනා කරන්නට ඇත්තරම දවසක් වුණත් මදි වෙනවා. අපි ඔබට ඒ ගැන කෙටියෙන් කියන්නම්. අලිගැට පේර කියන්නේ විටමින් වලින් පරිපූර්ණ ලෝකෙ තිබෙන බහුලම විටමින් සාර තියෙන පළතුරක් වෙනවා. එහි තියෙන විටමින් වර්ගවලින් වෙන දේවල් ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. එනිසා එයින් කරන කාර්යයන් කිහිපයක් අපි ඔබට ගෙනහැර දක්වන්න. හදවතේ සෑදෙන රෝගවලට, අස්ථිවල තිබෙන අබාධ සහ ශරීරයේ ඕනෑම පිළිකාවන් වලට හොඳ ඖෂධයක් වෙනවා. ඒ වගේම පොටෑසියම් සහ B6 කියන විටමින් වර්ගවලින් සහ රුධිර සංසරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත් උපකාරී වෙනවා. මේ වගේම අපි කතා කරපු ලිංගික කටයුතු වලටත් ඉතාමත් හොඳ සහනයක් ලබා දෙනවා. අර අපේ කලින් කියූ පරිදි රුධිර සංසරණ පද්ධතිය නිරෝගීකම කියන්නේ පිරිමි ඔබගේ ලිංගික ක්‍රියාවලියට ශක්තිය ලැබෙනවා කියන එකයි. අංක 2 අල. අල ඔබ සතියේ දෙපාරක් තුන් පාරක් වුණත්
කන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොච්චර හොඳයිද? මෙහි තිබෙනවා පිරිමි ඔබට ලිංගික ශක්තිය වැඩි කරන පෝෂ්‍ය පදාර්ථයන්. පොටෑසියම් බහුල මේ අල ශරීරගත වූ විට රුධිර පද්ධති සියලුම අක්‍රමිකතා මැඩ පවත්වාගෙන ශරීරය පිරිසුදු කරගන්න දායක වෙනවා. මේ වගේ ඔබගේ ලිංගික ක්‍රියාකාරීත්වයට උදව් වීමක් වෙනවා. ඉතින් ඔබත් අලගෙඩියක් තම්බා හෝ දිනපතා ආහාරයට ගත්තොත් නිදිහනේ වීරයෙක් වෙන එක නිසැකයෙන්ම සිදුවේවි. අංක දෙක, දෙලුම් ආහාරයට ගැනීම. ඇසට ඉතාමත් ලස්සන මැණික් ගලක් වගේ පෙනුමක් තියෙන දෙලුම් වලින් ශරීරයට ලැබෙන පෝෂණයන් ගැන කතා කරොත් ඔබ පුදුමයට පත්වේවි. ශරීරයට ප්‍රතිඔක්සිකාරකයක් වන දෙලුම් විටමින් සී හා විටමින් ඒ වගේම පිළිකා සෛල විනාශ කිරීමටත් මෙහෙවින් උපකාරී වෙන පළතුරක් වෙනවා. මෙමගින් ඔබගේ ලිංගික ආශාවන් වැඩිවීමකුත් සිදුවන අතර වෙළඳපොලේ නම් දෙලුම් වල මිල තරමක් ඉහළ වෙනවා. සතියට දෙලුම් විෂ වීදුරුවක් පානය කිරීමෙන් ඔබගේ ලිංගික ක්‍රියාකාරකම් වලට ශක්තිය ලබා ගන්න පුළුවන්. අංක හතර, තක්කාලි. විවිධ වර්ගවල තක්කාලි වෙළඳපොලේ මිලදී ගැනීමට තිබෙනවා. ඒත් කුමන වර්ග වුණත් ඒවා වල අඩංගු වෙන්නේ එකම පෝෂ්‍ය පදාර්ථයන් වෙනවා. තවත් ඔබ දන්න කරුණක් තමයි මේ තක්කාලි කියන්නේ එළවලු ලොවේ අමුවෙන් වුණත් කෑමට ගන්න පුළුවන් පළතුරක් වැනි ගෙඩියක් කියලා. ඇත්තටම තක්කාලි වල ගුණේ තියෙන්නේ ඒ අමුවෙන්, ඒ කියන්නේ පිසින්නේ නැතුව ආහාරයට ගත්තොත් තමයි. මේ තක්කාලි මගින් ශරීරයේ රුධිර පීඩනය අඩු කිරීමක් ලක් කරනවා වගේම එනිසා පිරිමි ඔබගේ ලිංගික කටයුතු මනා ලෙස සාර්ථක කරගත හැකි වෙනවා මෙන්ම ශුක්‍රාණු වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වීමටත් උපකාරී වෙනවා. අංග පහ, හරිත තේ. ලෝ වටා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ සඳහා හරිත තේ පානය කරනවා. ජලය හැරුණාම තේ කියන්නේ ලෝකේ බහුලව පරිපෝෂණය කරන ලද පාන වර්ගයක් වෙනවා. මේ නිසා මිනිස් හිරුරට දිය හැකි අනර්ගම පානයක් ලෙස සොයාගෙන තිබෙනවා. ඉතින් ඔබ දන්නවද තේ වලින් ලබාගත හැකි ධනාත්මක ප්‍රතිලාභ ගැන? මේ හරිත තේ ඔබගේ ශරීරය පුරා දුවන ලේත් එක්ක සටන් කරලා ඒවායේ තිබෙන බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වෙනවා. ලේ එක්ක සටන් කර පිරිමිකුගේ ලිංගික ශක්තියට දායක වීමෙන් ඔබට ලැබෙන දරුවෙකුනත් නිරෝගී දරුවෙක් වීමේ ප්‍රතිශතය 80%කින් පමණ වැඩි කරලා දෙනවා කියලා ඔබ මීට පෙර නොදැන සිටින්නට පුළුවන්. ඉතින් අද සිට හෝ හරිත තේ පානය කිරීමට පටන් ගන්න අමතක කරන්න එපා. අංක 6, කොමඩු ආහාරයට ගැනීම. කොමඩු අපේ ශරීරයට ඉතාමත් යෝග්‍ය ආහාරයක් වෙනවා. අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු පළතුරක් ලෙස නම් කරන අතර ඊට අමතරව 2008 වර්ෂයේදී කරපු අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනවා කොමඩු වල අඩංගු ලයිකෝපීන් සහ බීටා කැරොටීන් කියන පෝෂණයන් නිසා පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වැඩි කිරීමට උදව් වෙනවා කියලා. මෙහෙමත් රසම රස කෑමකින් ලිංගික ශක්තිය වැඩි කරගන්න පුළුවන් නම් කවුද අකමැති නේද? අංක 7, ස්ට්‍රෝබෙරි. ස්ට්‍රෝබෙරි කියන්නේ ලංකාවේ සියලුම ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් කෑමක් නම් නෙමෙයි. ඒත් අපි මේ කියන්නේ ඔබට සුපර් මාකට් වලින් මිල අධික වුවත් ලබා ගැනීමට හැකියාවක් තියෙන නිසයි. ස්ට්‍රෝබෙරි කෙසේ වුණත් ඉතාමත් අලංකාර, ඒ වගේම ඉතාමත් ගුණදායක රසවත් පළතුරක්. ඒ වගේම මේ විටමින් C වලින් අනුහුණයි. ස්ට්‍රෝබෙරි වල තියෙන ප්‍රතිඔක්සිකාරක සහ විටමින් C මගින් පිරිමියෙකුගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කිරීමට හැකියාව තියෙනවා කියලා පරීක්ෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබත් හැකි තරම් ස්ට්‍රෝබෙරි ආහාරයට ගන්න උත්සාහ කරන්න ඕනේ. අංක 8, රටකජු ආහාරයට ගැනීම. අද දවස නාලිකාවෙන් ඔබට කිහිප වතාවක්ම රටකජු වල තිබෙන ගුණය ගැන දැනුවත් කළා මතක ඇති. ඒත් අද අපි කියන්න යන්නේ රටකජු වලින් පිරිමි ඔබගේ ලිංගික ක්‍රියාවලියට කෙසේ බලපානවද කියලා. රටකජු කියන්නේ ආමන්ඩ් සිංක් වගේම සෙලනියම් හා විටමින් ඊ වලින් පෝසත් ඉතාමත් රසවත් කෑමක් වෙනවා. එහි තියෙන සෙලේනියම් මගින් පුරුෂයන් වඳභාවට ලක්වීමද ඇති ඉඩකඩ සහ විසබීජ කාරකයන්ගෙන් ආරක්ෂා කිරීම සිදු කරනවා. ඒ වගේම විටමින් ඊ වලින් හදවත නිරෝගීව තියෙනවා වගේම සින්ක් වලින් ලැබෙන වාසිය වෙන්නේ පිරිමින්ගේ ලිංගික හෝමෝන වර්ග වැඩි කර ලිංගික ආශාව වැඩි කරන එකයි. සාමාන්‍යයෙන් ඉතාමත් හොඳ රුධිර සැපයුමක් පැවැත්වීම ඔබේ ලිංගික අවයවයන් සඳහා අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඒ ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔමේගා 3 මගින්. රටකජු කියන්නේ ඔමේගා 3 වලින් ඉතාමත් පොහොසත් ආහාරයක්. ඒ නිසා දිනකට රටකජු ගෑම් 20ක්වත් ගන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අද දවසේ නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුව පොත්තම ඔබලා අපිත් එක්ක එකතු වෙන්න.
වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත